ඇත්තද? ඇත්තටම මං හිරබාරේට අරගෙනද? මේ සේනාවක් මං පසුපසෙ ඉන්නේ. හිරබාරට අරන්නේ නැහැ. අපි ඔබතුමා කැටුව යනවා. කියුලේ ගෙදර. මං මගදිකට කල්පනා කළේ මගේ රට, මගේ ජාතිය ගැන. මගේ පරම්පරාව අවුරුදු 200ක මේ රටේ ප්‍රධාන නිලතර දරපු උදවිය. අපි ඉන්නේ අපේ ජාතියේ ආත්මය වනසාගෙන නිලමෙතුමා. හටන් බිමේදී මලත් කමක් නැහැ කියලා අපි මේ කැරැල්ල පටන් ගත්තේ. අපි විතරක් නෙමෙයි, මේ මැරෙන්න උනත් කැමති දහස් ගාණක් ඉන්නවා. එක්ක හුවන්ඩකින් 3-4 දහස් උනත් මෙතනට ගෙන්න ගන්න පුළුවන්. වෙල්ලස්ස මේ හටන පොදු මහජනයගේ නැගී සිටීමක්. යන් අත්තරංගුඩ ගන්න කියලා අපට නියෝග ලැබිලා තියෙනවා. දැන් යමු අපිත් එක්ක. කාගෙන්ද නියෝග ලැබිලා තියෙන්නේ? ඩොයිල් උතුමාණන්ගේ. කුමාරයා පැනලා යන ඔත්තුවක් අපට ලැබුණා. ඒත් අපේ හේවාය එයාව අල්ලගනි. ඒක හොඳයි. සෙන්කඩ ගලත් බදුල්ල වගේ වුණොත් අපිට මෙහෙන් යන්න වෙනවා. බදුල්ල තත්ත්වය තරම් හොඳ නැහැ. වෙල්ලස්සට අවශ්‍ය කරන තරම්වත් සෙබළු නැහැ. අපේ ආණ්ඩුකාරතුමා මෙඩ්‍රාස් වලින් ආධාර ඉල්ලලායි තියෙන්නේ. අන්දපොල සමග කීප දෙනෙක් වෙරස් කරන්න අපේ බෝඩ් එක තීරණය කළා තියෙනවා. අන්දපොල වෙරස් කරන එක මේ වෙලාවේ කරන්න ඕන දෙයක්. කඩේපොල පැනලා යන්න පුළුවන්. මේ වෙනකටත් පැනලා ගිහින් යන්න පුළුවන්. අපි කැප්ටන් කෙනෙක් සමග බ්‍රිගේඩ් එකක් පිටත් කරලා තියෙන්නේ. අන්දපොල රජතුමාව අත්හැරලා අවිස්සාවෙල්ලට ඇවිත් අපිත් එක්ක සෙන්කඩ කළ ආපු ඔෆිස කෙනෙක්. ඒත් සෙමනේරී නැරින්ඩ විරුද්ධ වුණේ කන්දේපොල. තෙවන කරින්ඩ විරුද්ධ වුණේ එයා. එයා අපේ සෝල්ජර්ස්ලාව මැරුවා. එයා එල්ලා මරන්න ඕන කෙනෙක්. සිපයිසි එනවක් එනවා. නිලමේ කුදලාගෙන යන්න වෙට. ගම්මේ වහුම් වෙන්ට වෙඩි බින්දින්ට එපා. අම්මා අපච්චිට වලව්වෙන් එළියට එන්න එපා කියන්න.
අන්තිපොල මුතිවංශනේ ඉන්න මේ අත්තරම ඌරගන්ට අපට අනේ ලැබිලා තියෙන්නේ. අප්පච්චි මේ වෙලාව ගලවුවේ නැහැ. අපට වලව සෝදිසි කරන්න ඕන. වලව සෝදිසි කරන්න ආඥාවක් මෙතන නැහැ. වලව සෝදිසි කරන්න ඉඩ දෙන්නේ නැහැ. වලව තියෙන්නේ මගේ නමින්. We are here looking for a convict. අපි හොයන්නේ නීතියෙන් වැරදි කරගුණු කෙනෙක්. කවුද බල නීතියෙන් වැරදි කරුණේ? කරවෙන්න කවුද නඩු කිව්වේ කොහෙද? මේක බාලක මණ්ඩලයේ තීරණයක්. කාගේ තීරණයක් වුණත් කමන්නේ. වලව්වට ඇතුල් වෙන්න ඉඩ දෙන්න බෑ. බලහත්කාරකම් කරන්න ලෑස්ති වුණොත් අපිත් ඒකට සූදානම්. It's true. We don't have a search warrant. Let's go. උන් රැවෙනකොට අපහු වෙයි. දෙයනේ මොකද්ද මේ සාපය? කොහෙවත් නැති රටක පරය වගේක් ඇවිත් අපේ ජීවිත අවුල් කරන මේ සාපය. අඩුම ගානේ අපිට අපේ ජීවිතම නිදහසේ භුක්ති විඳින්න අයිතියක් නැද්ද? බලන්න. මරක් මේ හැම දෙම අතහැරලා දාලා අපි අපේ ජීවිත බේරගන්න සෙන්කඩ ගලින් ගව් ගාන කෑදට පයින්ම ගියා. සරණ පාවා ගන්න හිටපු නිලමේ වෙඩි බිඳලා හිර බාරයට ගත්තා. දැන් අප්පච්චි මේ ටික කරගන්නද? ඔය මහා නිලමින කියන මිනිස්සු අර කිනිසමකින් මගේ රට නොරට්ටුන්ට පාවල දුන්නේ. නිලම යටත් වෙලා නැහැ. අපිට යටත් වෙන්නත් බෑ. සී කීර්ති රජතුමා බව දැනගන්නට ලැබුණා. ඔව්. ඒ මාගේ අභිෂේක නාමය. ඒක සිංහල රාජාවලියට අයත් අභිෂේක නාමය. ඔබතුමාට අසුන් ගන්න පුළුවන්. ඔබතුමා වටික පරපුරේ කෙනෙක් නෙමෙයි. මට ලේ සම්බන්ධකමක් තියෙන්නේ යාපහුවේ කුරුණෑගල රාජ පරම්පරාවලට. මට පැවර තිබුණු රාජකාරිය ඔබතුමාව අත්අඩංගුවට ගැනීම. අපි ඒක දැනගෙන හිටියා. ඔබගේ පරපුරේ ඉතිහාසය අනුව අපට ඔබ ආමන්ත්‍රණය කළ හැකි බව අප දැනගෙන හිටියා. ඔබතුමාට මා ආමන්ත්‍රණය කළ හැකි? ඔබතුමා ඇතුළු සෙන්කඩගල රදලින්ට උමනා වුණේ ප්‍රජා පීඩක ජනඝාතක රජතුමාගෙන් නිදහස් වෙන්න.
සිය ගණන් මිනිස්සුන් නිර්පරාදේ මරා දාපු මනුනීතියෙන් නිදහස් වෙන්න. රජිත උපදෙස් දෙමින් රට සූරාගෙන කාපු මලබාර හෙට්ටිගෙන් නිදහස් වෙන්න. නිදහස පිළිබඳව රදළු වමනාව වැරදි එකක්ද රජතුමා? නැහැ. ඒත් ගෘහේ සතුරා මැඩීමට පිටින් ගෙන එන මැරයා මට්ටු කර ගැනීමේ සැලැස්මක්වත් එකගත්වයක්වත් ඔබතුමාල්ලට තිබුණේ නැහැ. මොල්ලිගොඩ හෙක්නැලිගොඩ වගේ අය අදටත් සිංහලෙන්ට වඩා සුද්දන්ට පක්ෂග්‍රාහී. මම මේ සුන්දර දූපතේ හතර කොනේටම පයින් ඇවිදගෙන කිසිම පන්සල් පුස්තකාලයක මන් නොකියපු ග්‍රන්ථයක් නැහැ. මිනිස්යාගේ මූලික අවශ්‍යතාවය තමා නිදහස නිලමෙතුමා. මිනිස්සුයි රජවරු පත් කරන්නේ, ආගම් අදහන්නේ, දරුමල්ලු අදන්නේ, කවි ශ්‍රීපද ගායනා කරන්නේ නිදහස වෙනුවෙන්. මේ වෙල්ලස්සට දිසාවෙවරු රජවරු ආවේ නැහැ නිලමෙතුමා. ගස්වැල් පළබර වෙලා වැක්කෙරෙන මේ සස්කෘතික බිමේ නිදහස් හැඟීමක් අපට දැනෙනවා නිලමෙතුමා. මට මගේ බැල් කොටේ ඉන්ට ඉඩ දියව්, මට මගේ හේන කොටාගෙන අමුදරුවොත් එක්ක ඉන්ට ඉඩ දියව් කියලා ආයුධ අතට ගත්ත වැද්ද ගොවිරාල්ලා කුදලාගෙන යන්ට ඔබතුමාලා එනවා ඒරොප්පේ හදපු ගිනි කඳේ වරන්. ඕනම ජාතියක ඉතිහාසයේ ඒ රටේ මිනිස්සුන්ගේ නිදහස ගැන කියවෙන කතාව ඉනිල මෙතුමා. අපි පරගැති වහල් ජාතියක් වෙනවද නැත්තම් අපේ රුහුරේ උරහබන හතුරා පළවා හරිනවද කියන එකයි ප්‍රශ්නේ නිල මෙතුමා. ඒකයි මගේ රටේ දහසක් මිනිසුන්ගේ ප්‍රශ්නේ. මං ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ නිදහස වෙනුවෙන්, මගේ රටේ ජාතිය වෙනුවෙන් මේ හටනේ නායකත්වය බාර අරගෙන අපිත් එක්ක එකතු වෙන්න කියලා. විධානේ අධිකාරම්තුමා. කෝ උපරිසරතුමා ෂේවියරුන් නැහැ. එතුමා කැම්ප් එකේ මේජර් මැක්ඩොනල්ඩ් එක්ක සාකච්ඡාවක් අධිකාරම්තුමා. හදිසියම මටත් නොකිය. අධිකාරම්තුමා ඉතින් දැන්නේ පෙරමුණේ ඉඳලා යහපත් උනේ. මේ මොන්රවිල මොනා කරනවද මන් දන්නේ නැහැ. ඔය කිව්ව රජාව අල්ලගෙන ආවද? දිසාවේ තුමාව කැරලිකාරයන්ට අහුණා කියලා දූෂමාන ආරංචියක් තියෙනවා අලුපතදී. නෑ, එක වෙන්න බෑ. මගේ සේනාංක ඉන්නවද? ඉන්නවා අධිකාරම්තුමා. විධානේ අධිකාරම්තුමා ෂේවියර් ටෙන්ට කියනවා. Thank you.
Mr. David. අපිට මේ එරස් කරන ඒවා ටිකක් නතර කරන්න වෙනවා. මොකද වෙල්ලස්සේ අපිට ගොඩාක් අවාසි බව මට ආරංචියක් ලැබුණා. දැනට අපේ සේනාංග හතක් එහෙ ඉන්නවා. පුහුණු කරපු හේවායො 400ක් විතර. ඊට අමතරව 3000ක් එක්ක මහා අධිකාරම්තුමා ඉන්නවා. මොනරවිල දිසාවේ රජතුමාව අල්ලන්න ගියා. ඇයි අපිට අවාසියක් කියන්නේ? මොනරවිල දිසාවේ අපිව රවට්ටන බවට ඊයේ තල්පතකින් මට ආරංචියක් ලැබුණා. මම මේ තකහණියක්ම දුවගෙන ආවේ මේක හැබෑ ආරංචියක්ද කියලාත් නොදැන. මොනරවිල කිව්ලේ ගෙදරට එකතු වෙලා කියලා මගේ ඔත්තු සේවයේ වාර්තා කළා. ගොඩමුන්නේ වලව්ව ඔය සුද්ධන්ට සේවය කරන මුලාදෑන් නිවසක් නෙවෙයි. මන්ත්‍රණයට ඇලේ පොලත් සම්බන්ධය තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? රාජකාරී නාමයෙන් ඔය පර සුද්ධංග මේ වලව්වට ගෙන්නන්ට එපා. දැන් අපි මොනම හේතුවකටවත් යටත් ඉස්ත්‍රි චරිත වෙන්නේ නැහැ නේද?